Abhi kalingu idiyage ape computer ekata python install karagatta. Then apita me python write karanna apita software ekak ona wenawa. Ithin ekata api me video eke IDE ekak download karaganna yanne. IDE kiyanne integrated development environment ekata. Ithin me course eke man pawichchi karanna IDE eka thamai Visual Studio Code kiyanne. ඉතින් ඒක දැන් අපි download කරගමු. ඒකට ඔයාලා මුලින්ම web browser එකක් open කරගන්න. ඊට පස්සේ මෙතන Visual Studio Code කියලා search කරගෙන enter බලන්න. ඊළඟට ඔයාලා මෙතන උඩම එනවා code.visualstudio.com කියලා website එකක්. ඒක යට තියෙනවා download කියලා link එකක්. ඒක ක්ලික් කරගන්න. ඊළඟට ඔයාලට මෙතන පේනවා මේ Visual Studio download කරගන්න OS 3ක්. Windows, Linux සහ Mac. ඉතින් මගේ තියෙන Windows device එකක්. ඒකින්ද මම Windows එක තමයි download කරගන්නේ. ඊළඟට ඒක යට තියෙනවා user installer, system installer, .zip, CLI කියලා හතරක්. ඉතින් ඒකේ system installer යටතේ ඔයාලගේ architecture එක තෝරලා click කරගන්න. ඉතින් මට තියෙන්නේ x64 එකක්. ඉතින් මම මේක click කරගන්නවා. දැන් මගේ Visual Studio download වෙන ගමන් තියෙන්නේ. අපි මේක download වුණාම ඊටු ටික continue කරගමු. දැන් මගේ Visual Studio code එක download වෙලා තියෙන්නේ. දැන් අපි setup එකට යමු. මම download වෙච්ච එක click කරනවා. ඊළඟට ඔයාලට මෙතන agreement එකක් එනවා. ඒක ඔයාලට කියව ගන්න පුළුවන්. ඊට පස්සේ I accept the agreement කියන එක click කරගන්න. ඊළඟට ඔයාලට මෙතන Visual Studio download වෙන්න ඕන path එක දාගන්න එනවා. ඉතින් ඒකට ඔයාලට කැමති path එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් by default එන path එක තියාගන්නත් පුළුවන්. මම මේක මෙහෙමම තියාගන්නවා. ඊට පස්සේ next ඔබා ගන්න. ඊළඟටත් next කරගන්න. ඊළඟට මෙතන create a desktop icon කියන එක click කරගන්න. ඉතින් මේකෙන් අපිට shortcut එකක් create වෙනවා desktop එකට මේ Visual Studio Code open කරගන්න. ඉතින් ඒක click කරගන්න. අනිත් ඒවා මෙහෙමම තියාගෙන next ඔබා ගන්න. ඊළඟට මේ install කියන එක click කරගන්න. දැන් මගේ device එකට Visual Studio Code install වෙන ගමන් තියෙනවා. දැන් මේ Visual Studio Code successfully මගේ device එකට install වෙලා තියෙනවා. දැන් මෙතන මේ launch Visual Studio Code කියන එක තියාගෙන finish කරගන්න. ඉතින් install වුණාට පස්සේ දැන් ඔයාලට මේ වගේ user interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට මේ themes කැමති එකක් select කරලා ඉස්සරහට යන්න පුළුවන්. අපි ඊළඟ video එකේ ඉඳන් Python programming කරන්න පටන් ගමු.